දෙදබේට විත් AAT තෙවන අධිරේ කිරුළ දිනා ගැනීමට කොළඹ විශාඛා විද්‍යාල කණ්ඩායම අද පස්වරුවේ සමත් වුණා. ඔවුන් සමග තරඟ වැදුනේ මහනුවර ධර්මරාජ විදුහල් කණ්ඩායමයි. ශ්‍රී ලාංකේය විවාද කලාවට නැවුම් වෙනසක් එක් කරමින් සිරස ටීවී ඔස්සේ විකාශය වූ ද ඩිබේටර් විත් AAT අවසන් මහා තරඟය අද පස්වරුවේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්ුණා. ද ඩිබේටර් ග්‍රෑන්ඩ් ෆිනාලේ සති 52ක් පුරා පාසල් 75ක සිසු සිසුවියන් තරඟ කළ එහි තෙවැනි අධිරේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ කොළඹ විශාඛා විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයයි. සත් දෙනෙකුගෙන් යුත් ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් එම තරඟයේ විනිශ්චය කළා. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අවසන් මහා තරඟයේ යෝජක පිළ ලෙස තරඟයට අවතීර්ණ වූයේ විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම අවශ්‍ය වේ යන මාතෘකාව ඔස්සේ. ඒක පුද්ගල පාලනයකට වඩා සාමූහික පාර්ලිමේන්තු ආණ්ඩුවේ පෙරටට වඩා කිසි වෙනවා. අන්න ඒ නිසා ක්‍රියාත්මක මෙම ක්‍රමය මුළුමනින්ම අහෝසි කළ යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම අවශ්‍ය නොවේ යන මාතෘකාව යටතේ කොළඹ විශාඛා විද්‍යාලය ප්‍රතියෝජක කණ්ඩායම ලෙස තරඟ වැදුණා. 18 පරිචින්න කළ 17 වෙනි සංශෝධනයේ බලාත්මක කිරීම වගේ අත්නෝමතික බලතල පාලනය කරන දුරේ විසින් ක්‍රමය පාලනය කරනවා වෙනුවට ක්‍රමය විසින් දුරේ පාලනය කරන පාලනයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අවසන් තරඟය වට 4කින් සමන්විත වූ අතර දක්ෂතම කතිකයා වූයේ කොළඹ විශාඛා විද්‍යාලයේ ප්‍රසානී ගුණතිලක. කොළඹ විශාඛා විදුහල් කණ්ඩායම ද ඩිබේටර් කිරුළ දිනාගත් අවස්ථාවයි මේ.